දවනවිට මාධ්‍යස් මාධ්‍යයේ නිදහස ඒ නිදහසේ උපරිමය දක්වා ගිහින් තියෙනවා. දැන් රාජ්‍ය මාධ්‍ය ගත්තොත් අපි දන්නවා රාජ්‍ය මාධ්‍ය අදවනවිට සියලු ආකාරයේ ජනතාවගේ තොරතුරු දැන ගැනීම සඳහා ඔවුන්ට කළ හැකි සහ ඔවුන් සංසන්දනාත්මකව බලද්දී අපි දන්නවා පුවත්පතක රාජ්‍ය මුද්‍රිත මාධ්‍ය මේ විද්‍යුත් මාධ්‍යනේ මුද්‍රිත මාධ්‍යයක කතු හැකියත් ලිව්වේ ජනාධිපති මන්දිරයේ ඉඳලා දෙද පහුගිය දශකේ. සමහර නම් කියනකොට ඒ නම් ඩිලීට් කරනවා. ගෝඨාභය රාජපක්ෂ ගැන කාටුන් එකක් අඳින්න බැරි වුණා. රාජ්‍ය මාධ්‍ය තියක් කුමන මාධ්‍යයකටවත් රාජ්‍ය මාධ්‍යවල වෙන විරෝධයන් විසම්මුතියන් වල ඉඩ තිබ්බේ නැහැ. අද රාජ්‍ය මාධ්‍ය පේනවා. ඒ විසම්මුතියට ඉඩ දෙනවා. අපි ඉල්ලුවේ ඒක. අපි කියන එකට අපි ගරු කරනවා. අනේ ප්‍රජාතන්ත්‍ර විසම්මුතික ප්‍රජාතන්ත්‍රවාදය. අනෙක් මාධ්‍ය දැන් රාජ්‍ය මාධ්‍යවල විසම්මුතිය තියෙනකොට අනෙක් මාධ්‍යවල විසම්මුතිය තියෙන්නේ විසම්මුතියක් නෑ ඒවා ෆ්ලැට්. සමහර මාධ්‍ය ඕනනම් කියන්නත් පුළුවන් ප්‍රසිද්ධියේ. ඒ මාධ්‍ය අත කෙලින්ම අත ඍජුවම ගෝඨාභය රාජපක්ෂගේ හොර නෑවක්. ඒ වගේ මේ පබ්ලිසිටි එක කරන පබ්ලිසිටි කැම්පේන් එක කරන්නේ සමහර පෞද්ගලික මාධ්‍ය. විවිධ ප්‍රශ්නවලදී මාධ්‍යවේදීන් ඉස්සරහට අවිලා ප්‍රශ්න කරනවා. හැබැයි ඔය ප්‍රශ්න කිරීලා කරන්න පුළුවන් වුණාද ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්ක? මේ ජනාධිපතිවරණයට එනකොටම ජනාධිපති වෙන්නත් කලින් තිබිච්චාර තරුණ සමුළුව ආවරණය කරන්න බෑ මාධ්‍යවේදීන්ට. මාධ්‍යවේදීන්ව ප්‍රශ්න අහන්න බෑ. එයා කියන ප්‍රශ්නේ තමයි අහන්න ඕනේ. එතකොට එයා දෙන උත්තරේ අහන් ඉන්න ඕනේ. වෙන දෙයක් බලාගෙන දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න ඕනේ. ඒක තමයි ගෝඨාභය රාජපක්ෂ සයි රාජපක්ෂ කඳවුරේ ක්‍රමය තමයි. ඒගොල්ලන්ට ජනතාව ඕනේ නැහැ. ඕනේ කරන්නේ බ්‍රොයිලර්ලා.